පුවක් කර්මාන්තය. මේ පුවක් කර්මාන්තය පිළිබඳව ලොකු කතාවක් තියෙනවා. මම කෙටියෙන් කියන්නම්. ඊට පස්සේ මේ පුවක් කර්මාන්තයට සම්බන්ධ මේක සුළු මධ්‍ය පරිමාණ විදිහට මහා පරිමාණෙන් පවා කරගෙන යන වෙනද මහත්මවරුන් ඒ වගේම තමයි මේ පුවක් ගහේ නැගලා පුවක් ටික කඩලා කුරැල්ල කාගෙන මහන්සි වෙලා දුක් විඳලා ඒ පුවක් ටික එක්කහු කරලා එතනින් එහාට මේ ඊට පස්සේ පුවක් ටික ඒ අදාළ කර්මාන්ත වලට ගිහිල්ලා ගොඩ ගහලා ඒවා සුද්ධ පවිත්‍ර කරලා එතනින් එහාට ඒ කර්මාන්ත ශාලා වලින් ඒවා මේ තොග විදිහට එක්කහු කරලා මේ මේ මේක ලොකු ප්‍රොසෙස් එකක් මේක ලොකු ක්‍රියාවලියක් මේ ක්‍රියාවලියේ පිරිස් එක එක විදිහට පුවක් එක්කහු කරන්න එතනින් එහාට ඒවා ටික ගිහිල්ලා මේ බාර දීලා ඒවා තවත් මේ 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 කොටස් විදිහට වෙන් කරන්න සුද්ධ පවිත්‍ර කරන්න එතනින් එහාට නැවතත් පුවක් මේ ලංකාවේ ඉඳන් මේ මේ අපනයන කරන්න මේ වගේ කොටස් කීපයක් මේ පුවක් කර්මාන්තේ නියැලලා ඉන්නවා එතකොට ගිහිල්ලා පුවක් ගහේ නැගලා මේ මේ පුවක් එක්කහු කරන පුද්ගලයාගේ ඉඳන් මහා පරිමාණයෙන් මේක අපනයන කරන පුද්ගලයා දක්වාම අද වෙනකොට මේ පුවක් කර්මාන්තය බිඳ වැටීමත් එක්ක අද නන්නත්තර වෙලා ඉන්නවා. ඉතින් මොවුන්ට වෙච්ච මේ අසාධාරණයේ පිළිබඳව මහජන නියෝජිතවරියක් විදිහට මම කතා කරන්න කල්පනා කරනවා. තව ටිකකින් ඔවුන් මෙතන ඉඳගෙන ඔවුන්ගේ කතාවත් ඔබට අහන්න සලස්සනවා. මම කෙටියෙන් කියන්නම් ඇත්තරම සිද්ධ වෙලා තියෙන දේ. අපේ ලංකාවෙන් ඉන්දියාවට පුවක් අපනයනය කරන්න සප්තාගිවිසුම යටතේ ටැක්ස් එක 7.5%ක් නේද 100%යි. ඒ විදිහේ අග්‍රීමන්ට් එකක් එහෙමත් නැත්නම් වෙළඳ ගනුදෙනුවක් ඉන්දියාවත් එක්ක අපේ ලංකාවට තියෙනවා. එතකොට අපේ ලංකාවේ පුවක් කර්මාන්තයට සම්බන්ධ වෙලා ඉන්න ඒ ජනතාව තමන්ගේ ඒ පුවක් කර්මාන්තයෙන් යම් කිසි විදිහකින් අපේ ලංකාව ඇතුලේ සාමාන්‍යයෙන් වර්ෂයකට මෙට්‍රික් ටෝන් 27,000ක වගේ ප්‍රමාණයක් අපිට එක්කහු වෙනවා. ඒ මෙට්‍රික් ටෝන් 27,000ක ප්‍රමාණයෙන් මෙට්‍රික් ටෝන් 7,000ක වගේ ප්‍රමාණයක් තමයි ලංකාවේ පරිභෝජනයට අපි පාවිච්චි කරන්නේ. ඉතිරි මෙට්‍රික් ටෝන් 20,000 තමයි අපි ඉන්දියාවට මේ ඇත්තටම අපි අපනයනය කරන්නේ. මෙතනදී දැන් සිදුවලා තියෙන මහා වංචාව තමයි ඉන්දුනීසියාව වියට්නාමය වගේ රටවල් වලින් ඉන්දියාවට මේ අපනයනය කරන ටැක්ස් එක 100%යි. එහෙම තත්ත්වයක් තියෙන වෙලාවක මහා ජාවාරංකාර කාර්යෝ එක්කහු වෙලා අපේ ලංකාවේ තියෙන පුවක් වලට ඉන්දුනීසියාවෙන් ගෙන්නන පුවක් එක්කහු කරලා මේවා ඉන්දියාවට පටවන්න ලෑස්ති වෙලා තියෙනවා ලෑස්ති කරලා තියෙනවා. එතකොට එහි ප්‍රතිඵලයක් විදිහට ඉන්දියාවේ මේ මේ ව්‍යාපාර වලට සම්බන්ධව ඉන්දියාවේ මේ 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 ගිවිසුමට ප්‍රකාරව ඔවුන් දන්නවා දැන් සාමාන්‍යයෙන් අපේ ලංකාවේ අවුරුද්දකට තියෙන ප්‍රමාණය මෙට්‍රික් ටෝන් 27,000 එතනින් 7,000ක් පරිභෝජනයට ලංකාව ඇතුලේ මේ පාවිච්චි කරාට පස්සේ එතනින් එහාට 20,000ක් වගේ ප්‍රමාණයක් තමයි ඒ රටවල් වලට ඉන්දියාවට එන්න ඕනේ. හැබැයි ඊට වඩා ප්‍රමාණයක් එනකොට ඔවුන්ට සැකයක් ඇති වෙනවා. ලොකු වංචාවක් සිද්ධ වෙලා තියෙනවා කියලා. එතනින් එහාට ඇත්තටම සම්පූර්ණ විස්තරේ මම තවත් මහත්මයෙක් මෙතනට ගෙන්නම්. ඔහු විස්තරාත්මකව කියයි. ඊට අමතරව මෙතන තියෙන ප්‍රශ්න තමයි මෙතනට අපේ ලංකාව ඇතුලේ ඉන්න ප්‍රධාන පුටුවල ඉන්න ප්‍රධානීන් කීප දෙනෙක්ම සම්බන්ධ වෙලා තියෙනවා. පළවෙනිද කියන්න ඕනේ මේ පුවක් දැන් අපනයනය කිරීම කෙසේ වෙතත් පුවක් මේ මේ ආනයනය කරන්න ඔය ඉන්දුනීසියා වියට්නාම් වගේ රටවල් වලින් පුවක් ආනයනය කරන්න කැබිනට් පේපර් එකක් ගේනවා 2012 ජනවාරි 25 වෙනිදා වර්තමාන කථානායක එවකට හිටපු කෘෂිකර්ම ඇමති. එතකොට ඒකට ඇත්තටම කියනවා නම් මහින්ද රාජපක්ෂ මැතිතුමා පවා විරුද්ධ වෙනවා කැබිනට් පේපරේට. කොහොමද කැබිනට් පේපරේ ඇප්‍රූව් වෙලා මේක ගෙනාවට පස්සේ මේ මේ ආනයන සිද්ධ කරන්න කැබිනට් ඇප්‍රූවල් එක හම්බුනාට පස්සේ 2015 අපේ යහපාලන ආණ්ඩුව ආවයින් පස්සේ මේ වැඩේ නවත්වනවා තාවකාලිකව රවි කරුණානායක ඇමතිතුමා. ඒකට හේතුව වෙන්නේ කියලා තාවකාලිකව මේ නවත්තන්න හේතුව වෙන්නේ ඇත්තටම ලොකු ස්ටොක් එකක් පිටරටවල් වලින් ආපු ලොකු මේ 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 ස්ටොක් එකක් ලංකාව ඉතුරු වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට අන්තිමට මෙයා හිමින් සැරේ මාස කීප පොඩ්ඩකට මාස කීපයකට මේක නවත්තලා ආය මාස කීපයකින් නැවතත් මේ ආනයනය කිරීමට අප්‍රූවල් එක දෙනවා. එතකොට ඒ වගේම තමයි අර ඉතුරු වෙලා තියෙන අර මේ 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 පුවක් මේ මේ අතිරික්තය කියන්නේ පිටරටවල් වලින් ගෙනාපු ඒ පුවක් අතිරික්තයත් රිලීස් කරනවා. ඒ ආකාරයට ඔහොම කරලා දැන් තත්ත්වය ඉතාමත් භයානක තත්ත්වයකට හැරිලා තියෙන. ඒකට හේතුව තමයි මේ පුවක් මේ අපනයනය කිරීමත් එක්ක අපේ ලංකාව ඇතුලේ
අවුරුද්දකට අපිට ඩොලර් මිලියන 100කට අධික ප්‍රමාණයක් අපි හම්බ කරනවා. දැන් මේ වෙලාවේ රටේ ජනාධිපතිතුමා ප්‍රමුඛ මේ ආණ්ඩුව ඩොලර් නෑ ගගා කියනවා. මේක ඉතාමත් අර કૃතිම විදිහට හරි විකෘති විදිහට ඩොලර් එක පාලනය ඩොලර් එක දැන් මේ වෙලාවේ පහළ බහිනවා. ඒක විකෘති පහළ බැසීමක්. ඒක මේ මේ රටේ රට දැන් මේ නැවතත් ආර්ථික වශයෙන් ගොඩ නැගීමක් නිසා ඩොලර් එක පහළට බහිනවා නෙවෙයි. මේක විකෘති පහළ බැසීමක්. ඒ කෙසේ වෙතත් දැන් මේ වෙලාවේ ඇත්තටම අපිට මේක සංවේදී වෙන්නේ කුඩා පරිමාණයෙන් මේක කරන පුද්ගලයාගේ ඉඳන්. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ පුවක් කලෙක්ට් කරන එහෙම නැත්නම් එක්කහු කරන පුද්ගලයාගේ ඉඳන්. ඒගොල්ලොත් ඇවිල්ලා ඉන්නවා මෙතන. ඒගොල්ලන්ගේ ඉඳන් ඒ අතරමැදියන්ගේ ඉඳන් අතන එතනින් එහාට මහ පරිමාණයෙන් මේ ව්‍යාපාරය සිද්ධ කරගෙන යන දහස් ගණන් ව්‍යාපාරිකයන් අද අන්තිම බිඳුවට වැටලා තිනවා. අද ඒගොල්ලන්ගේ ගබඩාවල මේ පුවක් විනාශ වෙලා කුණු වෙලා සවුත් වෙලා ඔහේ දැන් මාස 7කට වැඩි කාලයක් තිස්සේ ඔහේ ගබඩාවල පුවක් තියෙනවා. දැන් මේ හැම වෙලාවෙම අපේ රටේ මේ කියන කතාව තමයි අපි අන්තිමටම වැටිලා ඉන්නේ අපිට මේ මේ අපිට ඩොලර් නෑ අපිට මේ බෙහෙත් ටික ගන්න විදිහක් නෑ මේ අත්‍යවශ්‍ය බෙහෙත් මං හිතන්නේ මම දන්න විදිහ දරුවන්ගේ විතරක් අත්‍යවශ්‍ය බෙහෙත් 40කට වඩා වැඩි ප්‍රමාණයක් රිජ්වේකේ නෑ ඉතින් මේ වගේ ප්‍රශ්නත් එක්ක තියෙන අවස්ථාවක ඩොලරුත් නැත්තම් මේ වගේ අපේ අපිට 100ට බිඳුවයි ටැක්ස් එක එහෙම තත්වයක් තියෙන මේ සප්ත ගිවිසුමක් ගහපු මේ 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 වෙළඳ ගිවිසුමක් මේ මේ පුවක් අපනයන කිරීම. ඒ වගේ තත්වයක් තියෙන වෙලාවක අපිට මේ ඩොලර් නෑ නෑ කිකි අඳාන ඉන්න වෙලාව මේ මහපුටුවල ඉන්න උදවියගේ සාක්කුවලට මේ කිය කී හරි එක්කහු කරගන්න. මේක හැම ආණ්ඩුවකම මම ඒකයි කියන්නේ ඔය කවදාත් ඇමෙරිකන් දැරුවත් නැතත් මේ රටේ ඇතුලේ ඇමෙරිකම තිබ්බත් මේ රටේ ඇමතිලා වගේ ඉන්න සමහරක් හිටපු ඇමතිලා ඉන්නවා. මිනිසුන්ට සද්ද දාගෙන කෑ ගහගෙන මේ හැම එකක් පිටිපස්සෙම මේ 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 මුළු රටම නටවන ඇමතිවරු කීප දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ මේ ඇමතිවරු තමයි ඇත්තටම කියනවා නම් මේ කොටිම්ම කියනවා නම් දැන් වර්තමානයේ ඉන්න වෙළඳ ඇමතිවත් නටවන්නේ ඒගොල්ලෝ තියාගෙන. ඉතින් මට තියෙන ප්‍රශ්නය තමයි මේ අවස්ථාවේ රටේ ජනාධිපති රටේ මේ ආණ්ඩුව මේගොල්ලෝ කවුරුත් දන්නේ නැතුව ඇති අපේ රට ඇත්තටම පාලනය වෙන්නේ මේ වගේ සිද්ධි වලින් අපිට පෙනී යන්නේ මේ අපේ රට සම්පූර්ණයෙන් බිස්නස් කාර්ය පිරිසත් තමයි පාලනය කරන්නේ. ඇත්තම රටේ ජනාධිපති නමට ඉන්නේ. ඒතකොට මේ රටේ ඇත්තම නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් කට්ටිය මේ මේ වැඩ දිහා බලලා යම්කිසි විදියකින් යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් කියලා එළියේ මිනිස්සු හිතන කට්ටිය. උදාහරණයක් විදිහට රේගුව ගත්තොත් එහෙම. උදාහරණයක් විදිහට වෙළඳ අමාත්‍යාංශය ගත්තොත් එහෙම. වෙළඳ දෙපාර්තමේන්තුව ගත්තොත් අපේ මිනිස්සුන් ඊට පස්සේ අහයි මේ ප්‍රශ්නයයි මීඩියා වලට කියන්නේ මේවා ඇත්තටම විසඳන්න ඕනේ තැන්නේ මම මේ කිව්වේ ඇත්තටම. ඒ කියන්නේ මේ කියපු තැන් වලට ඉන්නේ විසඳන්න පුළුවන් හැබැයි මේ රටේ මිනිස්සු ඇත්තටම දන්නේ නැති ප්‍රශ්නේ තමයි මේ විසඳන්න පුළුවන් තැන් වලට විසඳන්න හැකියාවක් නැහැ මේ රට පාලනය කරන්නේ වෙනම වෙළඳ ටිකක් ව්‍යාපාරිකයෝ ටිකක්. ඉතින් ඒ නිසා මේ වගේ මේ මේ මේක සුළුවට තකන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ වෙලාවේ දහස් ගණන් පවුල් නන්නත්තර වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම රටේ ජනතාව දැනුවත් කිරීම සඳහා සහ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඒ අදාළ ආයතන අඩුම ගානේ දැනුවත් කරන්න.